සංගීතයේ සෞම්‍ය භාවය ගීතයේ මිහිරියාව අහන්න දකින්න එන්න ශනිදා සාදය සංගීතයේ මිහිරියාවෙන් ඔබගේ මනස මසස සුවපත් කරන්නට අදත් අපි ආව ඔබව හොයාගෙන जीवित अवस्थावक लबुनुतिंग नैवत वतावक अतीतेट अन्नट ओब तोरगान्ने पलमुयेन्नु कुमनावतियद कथा देकक् नै ममनं तोरगान्ने मगे लमा काले अनिवार्यम मट विश्वासय ओबत् ममत् एक्क पेमिनेनवा ए कालेट नैवत वतावक पियमं करन्न मोकद ए तरमटम अपे लमा काले सुंदरय अपे लमा कारे निदहस नैवत वतावक जीविते एक्क दिनकवत् ए काले उदा करगान्नट අපිට වාසනාව ලැබෙන්නේ නැහැ. ඒ නිසාවෙන් අපි අද දවසේ පුංචි වෙනසක් සිදු කරන්නට හිතුව ශනිදා සාතෙන් ළමා ගීත ගණනාවක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට අපි සූදානම් වෙලා ඉන්නවා. ඔබට පුළුවන් මේ ගීත තුලින් ඔබේ ළමා කාලයේ නැවත වතාවක් විනිවිද දකින්නට. પરම්පරා ගණනාවක් බොහෝ දෙනෙක් ආදරය කරපු ගීත තමයි අද දවසේ අපි ඔබ වෙනුවෙන් මේ ආකාරයෙන් තෝරගත්තේ. ආරාධනා කරනවා අපිත් එක්ක රැඳී සිටින්නට කියලා පොරොන්දුවක් වෙන්නම්. වැඩසටහන ආරම්භ කරන්න පෙර අතුව අවසානයේට ළඟා වෙනකොට අද දවසේ අනිවාර්යයෙන්ම අපි සූදානම් ඔබව ඔබේ ළමා කාලයට රැගෙන යන්නට. ඒ අභියෝගයත් සමගින් පුරුදු ආදරයෙන් මේ ආකාරයෙන් අරඹන්නම් ශනිතා සාදය. අහන්න, දකින්න, එන්න. ශනිතා සාදය. සබදහමේ විශ්මිත නිර්මාණයක් විදිහට මල් අපිට හඳුන්වන්නට පුළුවන්. දැන් අව්‍යාජත්වයේ ඒ වගේම සුන්දර භවයේ සංකේතයක් විදිහටත් අපි මල් භාවිතා කරනවානේ. ඒ වගේම විවිධ හැඩවලින් යුක්ත විවිධ වර්ණවලින් යුක්ත විවිධ ගන්ධයන්ගෙන් යුක්ත මල් අපිට පරිසරයේදී මුණ ගැසෙනවා. මෙතරම් විශේෂ මල් වලට උපමා කරන්නට පුළුවන් වචනයක් මේ ලෝකයේ තියෙනවද කියලා මම ඔබෙන් අසුවොත් බොහොම බරපතල ගැටලුවක්. හැබැයි එකම එක පිළිතුරක් තියෙනවා. ඒ තමයි පුංචි දරුවන්. පුංචි දරුවන් මල් වගේ කියලා කියන්නේ නිකන් නොවේ. ඔවුන් මල් තරමටම විවිධාකාරයි. විවිධ කෝණයන්ගෙන් තමයි ඔවුන් ලෝකයේ දිහා බලන්නේ. ඒ වගේම මල් තරම්ම ඔවුන් අව්‍යාජයි, පිවිතුරුයි, සුන්දරයි. බොහොම අපූර්ව ගීතයක් මුලින්ම ඔබ වෙනුවෙන් තිරින කරන්නට අපි තෝරගත්තා. දරුවෙක් රටකට ලෝකයකට මොනතරම් වටිනවද කියලා තමයි මේ ගීතයෙන් කියවෙන්නේ. අපේ ලංකාවේ ප්‍රවීණ ගේයපද රචකයෙක් වුණු සුනිල් සරත් පෙරේරා මහතා තමයි මේ ගීතය රචනා කරලා තියෙන්නේ. ඒ වගේම ගීතය සංගීතවත් කළේ එදත් අදත් හෙටත් ඔබේ මගේ හදවත් තුල නොමැකෙන අමරණීය හඬ පෞරුෂය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්. ගීතය ගායනා කරන්නෙත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ඇතුළු කණ්ඩායම. අද දවසේ අපේ මියසි කණ්ඩායම සූදානම්ින් ඉන්න අලුත් ප්‍රාණයක් ගීතයට එකතු කරන්නට. මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල් රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල් අපි සූදානම් ගීතේ රස විඳින්නට पुनु मन पहले मत कुंद समन मन विलक
උදෑසනින්ම අවදි වෙලා පොත් ටිකක් තුරුළු කරගෙන ශිල්ප ඉගෙන ගැනීමේ ආසාවෙන් සමනලුන් රෑනක් වගේ මිතුරන් එක්ක පාසල් ගියපු කාලය කොහොම අමතක කරන්නද? ඒ කාලේ නැවත වතාවක් අපේ ජීවිතයට ළඟා වෙනවනම් මොන තරම් වටිනවද? මතක ගොන්නක් අපිට අපේ පාසල් කාලයත් එක්ක බැඳිලා තියෙනවා. බැඳිලා තියෙනවා. මේ මතක අතුර ඔබට මතකද මේ පාසල් බස් රථයේ ඔබ ගත කර කාලේ සාමාන්‍යයෙන් ඔබ මිතුරන් එක්ක එකට එකතු වෙලා ගීත ගායනා කරන්නට ඇති. ඒ වගේම පුංචි ආහාරයක් වුණත් හැමෝම එක්ක බෙදා හදාගෙන හරිම ආදරෙන් රස විඳින්නට ඇති. මේ විදිහට ඔබේ පාසල් බස් රථයත් එක්ක බැඳුණු මතක තවමත් ඒ තුල ඒ අසුන් මත රැඳිලා තියෙනවා. ඒ අතීත මතකයන්ට නැවත වතාවක් නව ප්‍රාණයක් ලබා දෙන්න වගේම වටිනාකම වැඩි කරන්න අපි අපූර්ව ගීතයක් තෝරගත්ත අපේ ශනිදාස ආදී මියසි කණ්ඩායම සූදානමින් ගීතේ ගායනා කරන්නට. Bye.
දකින්න එන්න ශනිදා සාදය අපි හැමෝම ආසයින් නිදහසේ ජීවත් වෙන්න ගතින් නිදහස් නොඋනත් සිතින් නිදහස් පුංචි දරුවෙකුගේ අදහස් සමුදායක් හරිම ලස්සනට ගීතේර නගන්නට සොමරත් දිසානායක මහත්මයා සමත් වෙලා තියෙනවා සාමාන්‍යයෙන් අද කාලේ හුඟක් දෙමව්පියන් උත්සාහ කරන්නේ තමන්ගේ දරුවාව එක කොටුවකට එක රාමුවකට සීමා කරන්න තියෙන හැම සැප සම්පතක්ම ලබා දීලා නිවසට පමණක් ඔන්ව සීමා කරන්නට තමයි හුඟක් දෙමව්පියන් උත්සාහ කරන්නේ. නමුත් ඔබත් එවැනි මවක් නම් ඔබත් එවැනි පියෙක් නම් කෙදිනකෝ ඔබේ දරුවා ඔබට චෝදනා කරાવી ඇයි මට ස්වභාව ධර්මයේ විදින්නට ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්නට අවකාශය සලසා නොදුන්නේ කියලා. ඔවුන්ට මහලුකු දේවල් ඕනේ නැහැ සතුටු වෙන්න. පොඩක් ඇස්සේ දෙමින් ඇලක දොලක පහස විඳින්න වෙල් ඉපැනලට ගිහිල්ලා සරුංගලයක් යවන්න මේ වගේ පුංචි දෙයක් ඇතේ ඒ පුංචි හිත් සතුටින් පුරවාලන්නට අන්න ඒ වගේ හරිම අපූරු බොහොම ගැඹුරු අර්ථයක් තියෙන ගීතයක් තමයි ඊළඟට අපි තෝරගත්තේ ඈත මෑත සුවඳ දී සැලි සත්සර පුංචි පුතා තමයි මේ ගීතය ගායනා කරන්නේ ගීතය සංගීතවත් කරේ ලංකාවේ ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහයන් ගීතය මෙන්න ඔබ වෙනුවෙන් දරුවෙකුගේ ලොකුම හේනේන සෙල්ලම් ගයක් සෑදීම ඔබට මතකද ඔබේ පුංචි කාලේ වගේම මගේ පුංචි කාලේත් අපි සෙල්ලම් බත් දෙව්වා බෝනික්කෙක් අරගෙන හැම වෙලාවම බොහොම ආදරෙන් බෝනික්කව නැලෙව්වා සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දක් උදා වෙනකොටත් අපි දෙමෝපියන්ගෙන් ඉල්ලන්නේ විශේෂයෙන්ම ගැහැණු ළමයි විදිහට අලුත් බෝනික්කෙක් අරන් දෙන්න කියලා ඒ තරමටම බෝනික්කා පුංචි දරුවන්ගේ ගැහැණු ළමයින්ගේ ජීවිතයට සමීපයි ඉතින් හරිම ලස්සන ගීතයක් අපි තෝරගත්තේ ඊළඟට ඔබ වෙනුවෙන්
හින හේවී පෝනික්කා හැස්නටවා පලපලා නැලවීලා මා උකුලේ දොයි තොයි 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 පපා අපි කීතේ රස විඳිමු बोनी का इस नटवा
හෙට ලෝකය මේ සමාජයේ අපේක්ෂා කරන්නේ බුද්ධිමත් දරුවෙක් පමණක් නම් නොවේ. හොඳ ගුණධර්ම වලින් සාර ධර්ම වලින් පිරිපුන් දරුවෙක් තමයි සමාජයේ අපේක්ෂා කරන්නේ. කොහොමත් දරුවන්ගේ හිතවල වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නැහෙනි. ඔවුන්ගේ හිත හරිම සුන්දරයි. කලින් සඳහන් කළා වගේ මල් තරම්ම අව්‍යාජයි, පිවිතුරුයි, නිර්මලයි. ඉතින් දැන් අපි සූදානම් වෙන්නේ තවත් අපූර්ව ගීතයකට යොමු වෙන්න. බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණෙන දරුවෙක් දෙයක් ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිහට මලක් නෙලාගෙන විත් බුදු සතුට පිතුවා ඒ මල් තෙක බුදු සතු මතෙස හිමි හිට පැලුවා මේ දරුවා කියන්නේ බොරුවක්ද ඇත්තක්ද ගීතය විමසමින්ම අපි මේ ගීතේ රස විඳිමු देख
වත සුතුනංගි ඉනි මන් නැගලා ලස්සන හොයලා ගමනක් යන වත සුතු මල්ලි රම් කෙනක් දුන්නු ත්‍යාගයක් හින්දා හිත සතුටින් පිරුණු දිනියක් ගැන තමයි මෙලක ගීතෙන් කියවෙන්නේ. හරිම ලස්සන ගීතයක්. ඔන්න එහෙනම් ඒ ගීතය ඔබ වෙනුවෙන් ශනිතා සාදේ අපි ලබා දෙනවා. අපි ගීතේ රස විඳිමු. අම්මා කොළඹ ගියේ
Thank you.
දරුවෙක්ගෙන් ඇසුවොත් ඔබේ ලෝකේ වීරයා කවුද කියලා අනිවාර්යයෙන්ම පවසන්නේ මගේ පියා කියලා. තවත් ඇසුවොත් එහෙම ඔබේ ලෝකේ රැචින කවුද කියලා ඔබට ශනිකව පවසාවේ මගේ අම්මා කියලා. දරුවන් දෙමව්පියන්ට තියෙන ආදරය වචන වලින් විස්තර කරන්නට බොහොම අමාරුයි. දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන්නේ අවියෝජනීය බැඳීමක්. දෙමව්පියන්ගේ වටිනාකම ඔබට තවත් හොඳින් දැනගැනීමට අවශ්‍ය නම් අනාථ දරුවෙක්ගෙන් මේ පිළිබඳව විමසන්න. කුඩා කාලයේ ඉඳන් තමන්ගේ දෙමව්පියන්ගේ රැකවරණය අහිමි වී ගිය ඔව්හෝ ඇය කොයිතරම් කම්කටොළු වලට ගැටළු වලට ජීවිතේ මුහුණ දුන්නද කියලා බොහොම හොඳින් ඔබට පැහැදිලි කරාවේ. අපිත් ප්‍රාර්ථනා කරන්නේ බොහොම සතුටින් චිරාත් කාලයක් අපේ දෙමව්පියන් අපිත් එක්කම රැඳෙන්න කියලා. සුවහසක් සියලුම දරුවන්ගේ ප්‍රාර්ථනාව ඒක. ඉතින් අපි සූදානම් බොහොම අපූරු ගීතයකට නැවත වතාවක් යොමු වෙන්නට දරුවෙකුගේ ඇසින් දෙමව්පියන්ගේ ආදරය මොන වගේද දකින්නේ කියලා තමයි මේ ගීතෙන් කියවෙන්නේ. අපි මියසි කණ්ඩායම සූදානම් ගීතය ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට. පුංචි කාලේ දඟ කෙරුවාම අම්මල තාත්තල තරවටු කරනවා තමයි. ඒ තරවටු කරන්නේ අපේ ජීවිතය අනාගතය සාර්ථක කරන්නට. අපි ගීතේ රස විඳිමු. ඔබ දැතට අරගෙන
දකින්න එන්න ශනිදා සාදය. Let's go to the
ගේ කතාව අපි හැමෝම අහලා තියෙනවනේ ඕනෙම පුංචි දරුවෙක් තමන්ගේ ළමා කාලේ අහන පළමුවෙනි කතන්දරය තමයි හවගේ ඉබ්බගේ කතාව කොයිතරම් මේ කතාව සරල වුණත් තවමත් මේ කතාව තුල තියෙන ගැඹුරු අර්ථය තේරුම් ගත්තේ නැති බොහෝ පිරිසක් මේ සමාජයේ ජීවත් වෙනවා එදිනෙදා ජීවිතයේ අපිට හව හම්බ වෙනවා ඉබ්බු හම්බ වෙනවා නමුත් ඔබ හාවෙක් වෙනවද ඔබ ඉබ්බෙක් වෙනවද කියලා තීරණය කිරීමේ වගකීම තිබෙන්නේ ඔබේ යතේ. ඉතින් හරිම අපූරු ගීතයක් ඊළඟට අපි තෝරගත්තේ යුග යුග අපගේ මුවගේ වැදුණු ගීතයක් බොහොම ප්‍රසිද්ධ ගීතයක් අමරණීය ගීතයක්. ඒ ගීතයත් සමගින් අපි සූදානම් අද දවසේ ශනිදා සාදේ නිමා කරන්නට පොරොන්දු වෙනවා ලබන සතියේත් පුරුදු ආදරයෙන්ම ඔබ හොයාගෙන අපි එනවා ඔබ යාලින්දේට ගිහින් එන්නම් ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්.